ඒ කාර්කේ බැටරි ප්‍රශ්නට ලයිෆ් ටයිම් විසඳුමකට පාද ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහනදායි ණය පහසුකමක්. Thank you. Honorable Vijayadas Rajapaksha, you have 9 minutes. ගරු සභාපතිතුමනි, ගරු ඩලස් සලාපෙරුම මැතිතුමාස් මතු කරපු කාරණයක් මේ උතුරේ නැගෙනහිර දෙපළාතේ ද්‍රවිඩ පොලිස් නිලධාරීන්ගේ හිගය පිළිබඳව කාරණය. ඒ පිළිබඳව කියන්න ඕන ගරු සභාපතිතුමනි, අපි කවුරුත් දන්නවා වසර 30ක විතර යුද්ධයක් තිබුණ කාලේ උතුරේ කිසිදු ද්‍රවිඩ තරුණයෙකුට තරුණියකට පොලිසියට බැඳෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒක නිසා පොලිසියට ඒ පළාත්වලින් නියෝජනයක් වෙන විදිහට සේවකයෝ නිලධාරි බඳව ගන්න බැරිව ගියා. හැබැයි අපි 2015 ක්‍රමවේදයක් ආරම්භ කරා. පොලිස් නිලධාරීන් 6000ක් තෝරගෙන උතුරු නැගෙනහිර දෙපළාතේ ඒ පොලිස් නිලධාරීන්ට ද්‍රවිඩ භාෂාව පිළිබඳව උගන්වන පුහුණු වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වුණා. අපි දන්නවා ඒක කල් දිගටම ඒකාකාරයකට ක්‍රියාත්මක වුණේ නැහැ, සැරින් සැරේ දුර්වල වුණා. දැනටත් එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවා. ඉන් ඔබට ගිහිල්ලා අද ආරක්ෂක අමාත්‍යාංශය ආයවැය වුණත් ගරු සභාපතිතුමනි, මම කල්පනා කරා කාලීන වශයෙන් ඉතා වැදගත් කාරණයක් මේ සභාවේ අවධානයට යොමුකරන්ඩ අපේ රටේ ඉතාමත්ම බොහෝ දෙනෙක් කියවන ප්‍රකට පුවත්පතක් තමයි ලංකාදීප පුවත්පත. ඒ අද තියෙන හොඳ කතුවැකියක්, රට අගාධයට ගෙන යන නිලධාරි පැලැන්තිය. එතකොට ඒ පිළිබඳව විවරණයක් කරන කතුවරයා ඊළඟට ලිපියක් පළ කරනවා. මතවාද මාතෘකාව තමයි යුක්තිගරුක පාලනයකට ප්‍රවේශයක්. මේ ප්‍රවේශය හරි වැදගත්. දලස් සලප්පිරු මැතිතුමා මේ ප්‍රවේශය කියන්නේ මෙහෙමයි. දූෂණය තුරන් කිරීම ඉතාම ජනප්‍රිය මාතෘකාවකි. මෑත කාලය තුළ බලයේ සිටි ආණ්ඩුවල පැවති දූෂිත සිද්ධි සහ ඇතැම් චෝදනා ඉතා බරපතලය. මේවායි ඇත්ත නැත පැහැදිලි නැත. කෙසේ වෙතත් සමහර සිදුවීම් මහජනතාවගේ පිළිකුලට හේතු වී තිබේ. පාලම පරිපාලන ඒකකයේ සිට ඉතාම මෑතකදී පාර්ලිමේන්තු කමිටුවල කටයුතු දක්වා මෙම පරාසය විහිදී ඇත. මහජන මුදල් ඉතා පරිස්සමෙන් විනිවිද පෙනෙන ක්‍රමවේද අනුව වැය කරන්නට ආණ්ඩුව වග බලා ගත යුතුය. ඒත් එසේ වෙන්නේ නැත. ජනතා නියෝජිතයන් ගෞරවය ආරක්ෂා කරගෙන ක්‍රියා කිරීම අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ දූෂණය හා මහා පරිමාණ වංචා ජාත්‍යන්තර අවධානයට පවා ලක්ව තිබේ. මැති අමතිවරු, ප්‍රාදේශීය දේශපාලඥයෝ, නිලධාරීහු තරාතිරම නොසලකා පොදුවේ චෝදනාවලට ලක්ව සිටිති. දේශපාලන කණ්ඩායමෝ වෘත්තීය සමිති චෝදනා එල්ල කරන අතර බලයට පත් වූ පසු චෝදනාවලින් නිදහස් වීම සාමාන්‍ය සිද්ධියකි. දූෂිත චෝදනා එල්ලවන ඇතැම් දේශපාලඥයන් මැතිවරණයකදී ඉහළ මනාප ප්‍රමාණයක් සහිතව නැවත බලයට පත්වීමද අවධානයට ලක්විය යුතු කරුණකි. දරු සභාපතිතුමනි, මේ ලිපිය ලියන්නේ මේ රටේ මේ පාර්ලිමේන්තු නියෝජනය කරපු මහජන නියෝජිතයෙක්, හිටපු අමාත්‍යවරයෙක්, හිටපු රාජතාන්ත්‍රිකයෙක් මිලින්ද මොරගොඩ මහත්මයා. එතකොට මේ මිලින්ද මොරගොඩ මහත්මයා දූෂණය පිළිබඳව මේ ගෙනියන සටන හරියට වටිනවා. හැබැයි මම මතක් කරන්නට ඕන, මම දන්නේ මේ ලිපිය පළකරේ කතෘතුමාට මේ පිළිබඳව අතීතය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසාද, නොදන්නකම නිසාද කියලා. මම ගිය සතියේත් මේ පාර්ලිමේන්තුවේදී කිව්වා ශ්‍රී ලංකා මහ බැංකුවට මර්කන්ටයිල් ක්‍රෙඩිට් සමාගම නැවතත් රිහැබිලිටේට් කරන්න කියලා රුපියල් මිලියන 574ක් ණයක් ගත්තා. එතකොට මේ ණය මුදල් අරගෙන දැන් වසර ගණනාවක් වෙනවා. මගේ 2007 කෝප් වාර්තාවේ ඉදිරිපත් කළා. ඊට පස්සේ ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න මට මතකයි පුවත්පත්වල තිබුණා ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාප මැතිතුමාගේ සභාපතිත්වයෙන් කමිටියක් පත් කරයි කියලා. ඒක ගැන වෙච්ච දෙයක් කවුරුත් දන්නේ නැහැ, වෙච්ච දෙයක්ුත් නැහැ. දැන් මේ මුදල පොලියත් එක්ක රුපියල් බිලියන 30 පැනලා. එතකොට මෙතුමාගේ පවුලට සම්බන්ධ මෙතුමාට සම්බන්ධයක් තියෙන මේ සමාගම තමයි බිලියන 30ක මුදල මේ රටේ ජනතාවට ගෙවීම පැහැර හැරලා තියෙන්නේ. හැබැයි එතුමා මුළු රටටම උගන්වනවා වංචාවට දූෂණයට විරුද්ධ කොහොමද කටයුතු කරන්න කියලා. එතකොට මෙතුමා ව්‍යවසායක කටයුතු ඇමතිවරයා විදියට ඉන්න කාලේ ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව විකුණා අරක්කු සමාගමකට ඩොලර් රුපියල් බිලියන 6කට. එතකොට මේ පිළිබඳව මම කෝප් කාරක සභාවේ සභාපතිවරයා විදියට පරීක්ෂණ පැවැත්තුවා. පරීක්ෂණ පවත්වලා අපි වාර්තාවක් ඉදිරිපත් කළා. ඒකෙන් මම ඔප්පු කරා කැබිනට් අනු කමිටුවකින් ඉවලුවේෂන් කමිටුවකින් පමණක් මේක
පෞද්ගලීකරණය කරන්න කියලා ආණ්ඩුව තීරණයක් අරන් තියෙද්දී මේ ඔහු ඇමතිවරයා විදියට සහ ඔහුගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට පී.බී. ජයසුන්දර එහෙම කිසිදු ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැතුව බිලියන 6කට විකුණන ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ වත්කම් තිබුණා බිලියන 125ක්. එතකොට අපි මේට මේ පිළිබඳව පීවර ගන්න කියලා ද ආණ්ඩුවට කිව්වට ආණ්ඩුව ගත්තේ නැහැ 2007. ඒක නිසා කීප දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු තීන්දුවක් දුන්නා මේ පවරාදීම පෞද්ගලීකරණය සම්පූර්ණ වැරදි, දින 14ක් ඇතුළත නැවත රජයට පවර ගන්න කියලා. එතකොට මේ ලිපිය ලියන කර්තෘ තමයි ඒ ගනුදෙනුව කරේ. බිලියන 6ට වික්කේ බිලියන 125කට වත්කම වික්කේ මිලින්ද මොරගොඩ මහත්මයා අමාත්‍යවරයා විදිහට ලේකම් විදිහට පී.බී. ජයසුන්දර. එතකොට මේක විකුණනකොට ලංකා හොස්පිටල් එක නිකම්ම ඒකත් අරක්කු සමාගමට ගියා. මොකද වැඩිපුර ඒකේ පාලන බලයේ තියෙන ශාස් තිබුණේ ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවට. එතකොට මෙහෙම රටට මේ වගේ විශාල දැවැන්ත පාඩුවක් කරපු කෙනෙක් මට හොයාගන්න බෑ. ඊළඟට වරායේ ඉඩමක් තිබුණා ලංකා මෙරයින් සර්විසස් ලිමිටඩ්. ඒකේ කොටස් 90% පෞද්ගලීකරණය කරා. ඒක පෞද්ගලීකරණය කරපිලවඳ ගැටලුවක් නෙමෙයි මම කතා කරන්නේ. ඒක පෞද්ගලීකරණය කරා මිලියන 400 ගාණක් 90% කොටස් වලට ගෙවලා. හැබැයි ඒ සමාගමට ආйти ඉඩමක් තිබුණා අක්කර 8000ක් වරාය ඇතුලේ. එතකොට ඒ වරාය ඇතුලේ තිබුණ ඉඩම අර මිලියන 400 ප්‍රතිෂ්ඨාව සඳහන් කරලා වංචනික ලෙස රජයට එක සතයක්වත් ගන්නේ නැතුව ඒ ඉඩම පෞද්ගලික සමාගමකට විකුණනා. කොළඹ වරායේ වටිනාම ඉඩම් අක්කර 8000. ලෝකේ වරායේ ඉඩම් පිටට දෙන්නේ නැහැ. ඒක පැත්තකින් තියමුකෝ. හැබැයි මේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරා ඊළඟ නඩු තීන්දුවේදී. එක නඩු තීන්දුවකදී තීන්දුව කරා ශ්‍රේෂ්ඨාධිකරණයත් මේ වරායේ ඉඩම් අක්කර 8000 දුන්නේ සතයක්වත් රජයට ලබා නොගෙන. කවුද දුන්නේ? පී.බී. ජයසුන්දර සහ මිලින්ද මොරකොඩ. එතකොට මේ ගනුදෙනු ඔක්කොම අධිකරණයෙන් අහෝසි කරා. අපේ කෝප් වාර්තාව නිවැරදි කියලා ඒක පිළි අරගෙන කෝප් කමිටුවටත් ස්තුති කරලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව දෙකක් දුන්නා. ඒක නඩු තීන්දුවකින් තමයි ඔය ජයසුන්දර මහත්මයා එළියට දැම්මේ. රජයේ කිසිදු තනතුරක් දරන්න තහනම් කරලා ලක්ෂ 5ක් ජනතාවට ගෙවන්න කියලා වන්දි ඔහු ඒ කරපු කාරණේ සම්බන්ධව. එතකොට ගරු සභාපතිතුමනි, මෙතන මේ මුළු පාර්ලිමේන්තුවම, මුළු රටම, මුළු මාධ්‍යම හැමදාම දූෂණය ගැන කතා කරනවා, දූෂණය විවේචනය කරනවා, දූෂණය නතර කරන්න ඕන හැටි කියනවා. අපි දූෂණය නතර කරන්න පණක් කියනවා. අද මේ ප්‍රසිද්ධ මාධ්‍ය ලංකාදීපයේ මුළු රටටම යුක්තිගරුක පාලනයකට ප්‍රවේශයක් පිළිබඳව මේ ආටිකල් මම මේක සභාගත කරනවා. ගරු සභාපතිතුමනි, මේ පණිවිඩය ජනතාවට දෙන්නේ කවුද? එක පැත්තකින් මහ බැංකුවට බිලියන 30ක වංචාව කරපු ආයතනයේ කොටස්කාරයෙක්, අනිත් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරලා තියෙනවා බිලියන 6කට විකුණන රජයේ වත්කම බිලියන 125ක වත්කම් තියෙද්දි ඒක ආපහු නැවත රජයට ගන්න තීන්දුව කරා. ආපහු වරායේ ඉඩම් සතයක්වත් යන්නේ නැතුව තම හිතවතුන්ට පවරලා දෙන්න කටයුතු කරා. ඒ දෙපළම ඒක ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරා ජයසුන්දරට තව තනතුරු දරන්න අයිතියක් නැහැ කියලා. ඒවත් පස්සේ කාලේ වෙනස් වෙච්ච හැටි ඔබතුමාලා දන්නවා. ඊට පස්සේ මේ ගනුදෙනු සම්බන්ධව මූ පරීක්ෂණයක් පවත්වන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරා. ඒ පිළිබඳව ගනුදෙනු පිළිබඳව පරීක්ෂා කරන්න කිව්වට පස්සේ තමයි කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ හිටපු ඒදකට හිටපු ජනාධිපතිතුමා ඔහුට අඬ ගහලා දුන්න අධිකරණ අමාත්‍යාංශය. එතකොට ඔහුට විරුද්ධව පරීක්ෂණයක් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් දුන්නම ජනාධිපතිතුමා මොකද කරේ? ඔහුව ගෙනල්ලා පත් කෙරුවා අධිකරණ ඇමති කරලා. ඉතින් ඒ ඉතිහාසයක් තියාගෙන මේ ලිපිය අපේ රටේ ප්‍රසිද්ධ මාධ්‍යක පත්කරණය ගැන මොකද්ද ගැන්ද කරුණාතිලක මහත්මතුමාගේ අදහස? මෙහෙමයි තමයි දූෂණය නවත්තන හැටි අපිට උගන්වන්නේ. මම කියන්නේ මාධ්‍යයටත් යුතුකමක් තියෙනවා මේ වගේ ලිපියක් පළ කරනකොට. අපි මේක පළ කරාට අහවල් විදියේ වැඩ කටයුතු කරපු එක්කෙනෙක්ගේ ලිපියක් කියලා අඩු ගානේ සටහනක්වත් යොදන්න ඒක මාධ්‍යවේදීගේ යුතුකමක්. කොමිස්ටි ගර්සභාවෙත්
Thank you. Honorable JC Alavathwala, you have 8 minutes. Garu Karaka Sabhaye Sabhapathithumani, magida ithamath wedagath Nissan Leaf battery e aayu kaalaya duwana durath dekuna tekuna karadena ekama tana Leaf House.